ඔන්න ඔය ඉල්ලපු නිසා මේ සතිය අපි කතා කරන්න යන්නේ කොහොමද වෙලාව හරියට මැනේජ් කරන්න කියලා. වෙලාව මැනේජ් කරන්න ඉගෙන ගන්න ඉස්සෙල්ලා අපි තීරුම් ගන්න ඕනි වෙලාව සහ අපි කරන වැඩවල සම්බන්ධතාවය. ඔයා හොඳටම දන්නවා දවසකට තියෙන්නේ නියත පැය ගණනක් කියලා. මේ නිසා ඔයා දන්නවා දවසට කරන්න පුළුවන් වැඩ ප්‍රමාණයත් සීමා සහිතයි කියලා. එතකොට හොඳ ප්‍රොඩක්ටිව් දවසක් කියන්නේ ඔයා ගොඩාක් වැඩ කරපු දවසකට වඩා එදාට නියමිත වැඩ ටික ඉවර කරපු දවසකට. දැන් අපිට පැහැදිලි හොඳ ප්‍රොඩක්ටිව් දවසක් ගෙවන්න නම් ඒ දවසට නියමිත වැඩ කොටස අපි තේරුම් ගන්න ඕනි. මේකට අපි මුලින්ම කරන්න ඕනි ලිස්ට් එකක් හදන එක. ඒකම ඔයා මේ ලිස්ට් එක හදනකොට ලිස්ට් එකේ වැඩ ප්‍රයෝරිටයිස් කරන්න ඕනි. ඒ කිව්වේ උඩින්ම දාගන්න ඕනි ගොඩක්ම වැදගත් වැඩ. දැන් ඔයා ට්‍රයි කරන්න ඕනි මේ ලිස්ට් එකේ උඩින්ම තියෙන වැදගත් වැඩ මුලින්ම ඉවර කරන එක. දැන් එතකොට ඔයා කියයි කපියෝ මට තියෙන ඔක්කොම වැඩ වැදගත් වැඩ. ඇත්තටම ඒක ඔයා ඔළුවේ හදන් ඉන්න එකක්. ඇත්තටම හිතලා බැලුවොත් ඔයා කරන්න ඕනි කියලා හිතන ගොඩක් වැඩ ඔයා කරන්නම ඕනේ වැඩ නෙමෙයි. මේකට හොඳම උදාහරණයක් තමයි ඔයා ෆෝන් එක බලන එක. ඔයාගේ ෆෝන් එක බලන එක යාළුවන්ට රිප්ලයි කරන එක කරන්න ඕනිම වැඩක් නෙමෙයි. මීළඟට එහෙ මෙහෙ ගමන් යන එක මගුල් ගෙවල් මල ගෙවල් දාන ගෙවල් වල යන එක අනිවාර්ය දෙයක් නෙමෙයි. සමහරට මේවෙන් කීපයක් අපිට නොගින් ඉන්න බැරි ඒවා වෙන්න පුළුවන්. හැබැයි ඔයා තීරණය කරන්න ඕනි ඔයාගේ ජීවිතේට වැදගත් දේවල් මොනවද කියලා. මේක ඔයාට කරන්න අමාරු වෙලා තියෙන හැම එකටම හා කියන නිසා ඔයා මොකක් හරි එකට එන්න බෑ කියලා කිලිම කිව්වා කියලා කවුරුත්වත් එක තරහ වෙන්නේ නැහැ. එහෙම තරහ වුණොත් ඒකෙන් හොඳටම තේරෙන්නේ එයාව කොහොමත්ම ඔයාගේ ලිස්ට් එකේ තියාගන්න අවශ්‍ය නැහැ කියන එක. ඊළඟට ඔයා තේරුම් ගන්න ඕනේ වැදගත් කොන්සෙප්ට් එකක් තමයි 80-20 රූල් එක. ඒ කිව්වේ ඔයාගේ ජීවිතේ ඔයා කරන දේවල් වලින් 80%ක් ප්‍රතිඵල දෙන්නේ ඔයා කරන 20%ක් දේවල් වලින්. ඔයාගේ යාළුවන්ගෙන් ඔයාට සන්තෝෂ ගොඩාක්ම ලැබෙන්නේ ඔයාට එන්නේ 20%ක යාළුවන්ගෙන්. ඔයාගේ අල්මාරි ඇඳුම් වලින් ඔයා හැමදාම අඳින්නේ 20%ක ඇඳුම් ටිකක් විතරයි. ඔයා බලන වීඩියෝ වලින් ඔයාට ඇත්තටම වැඩක් තියෙන්නේ 20%ක් විතරයි. ඉතින් මේ සීරගම අපිට තේරෙන්නේ අපි කරන ගොඩක් දේවල් වලින් අපිට හිතන ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. ඉතින් තියෙන වැඩ සේරම කළා කියලා පුළුවන් තරම් පාඩම් කරා කියලා ඔයාට මහා ලොකු ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඔයා වැඩ ගොඩාක් කරා කියලා ඔයා හොඳ ප්‍රොඩක්ටිව් මනුස්සෙක් වෙන්නේ නැහැ. නිදි මරම් වැඩ කරා කියලා ඔයාට වැඩ පුළුවන් වෙන්නෙත් නැහැ. ඔයා ට්‍රයි කරන්න ඕනි අත්‍යවශ්‍ය වැඩ හඳුනගෙන ඒවට ෆෝකස් කරලා වැඩ කරන එක. ඒකම පැය 7කට හොඳ නිදාගෙන කලබල නැතුව වැඩ ටික හිමීට කරොත් ඔයා දන්නේම නැතුව ඔයාගේ ටයිම් එක හොඳටම මැනේජ් වෙලා ඉවරයි. ගප්පිය තින්කින් අපි වෙනස් වෙමු. ලෝකේ ඉබේටම වෙනස් වෙයි. ඉතින් ඔයා මොකද හිතන්නේ අද වීඩියෝ එක ගැන? යට කොමෙන්ට් කරන්න. මේ වගේ ප්‍රොඩක්ටිව් වීඩියෝස් බලන්නවත් කැමති නම් මේ චැනල් එකට සබ්ස්ක්‍රයිබ් කරන්න. වටින කමෙන්ට් දැක්ක නම් යාළුවෙක් ෂෙයා කරන්න. ගප්පියා ස්පෝකන් ඉංග්‍රීසි කෝස් එකට බැඳුණ නැති අය ඉන්නවා නම් යට තියෙනවා ලින්ක් එක. ඩිස්කවුන්ට් එක ඉවර වෙන්නේ ඉස්සෙල්ලා ඔයත් ගිහලා බැඳින්න. එහෙමනම් තවත් පොසිටිව් වීඩියෝ එකකින් ලබන සතුදා උදේ 5:30ට හම්බෙමු. ඕගොල්ලෝ සේරටම ජය වේවා.